YouTube යහළු යාළුවනි මම හිතුවා අදත් ඔබ සමග බෙදා ගන්න ඕනේ කියලා මම ලියපු සිද්ධාහරා කියන පොතෙන් මම ගීත ගොඩක් ලියලා තියෙනවා ඒ කියන්නේ ගීත 132ක් ලියලා තිනවා එයින් ඒ පොතටත් මට සම්මාන හම්බුණා ඒ කියන්නේ 2003 වසරේ රුහුණු කලා හවුලෙන් දිවෙන පුවත්පත පවතු දීපවාප්ත සාහිත්‍ය තරගාවලියේ විවෘතාංශයේ සම්මාන ස්ථානයක් මට හම්බුණා මේ පොතට. ඉතින් ඒකේ මම හෝමියපති ගැන ගීතයක් මම හෝමියපති වෛද්‍යවරියක් නිසා මම හෝමියපති වලින් ගීතයකුත් ලිව්වා. හෝමියපති වලින් මම නවකතාවකුත් ලියලා තියෙනවා. හෝමියපති වලින් මම ගීතයකුත් ලිව්වා. හෝමියපති කියන්නේ මොකද්ද කියලා ගීතයකට කැටි කරලා ගත්තා. ඒක තමයි මේ ගීතය. ඒක තියෙන්නේ සොඳුරු බව කෙලෙස විඳින්නේ සොඳුරු බව කෙලෙසේ විඳින්නේ මලේ සුවඳක් නොවේ නම් බඹර තුඩු ඇයිදෝ මැවුනේ මලින් රොන්ගනු නොහේ නම් සඳතරු දිලුනේ කෙසේදෝ හිරුගේ එලියක් නොවේ නම් හෝමියෝපති ලොවට ආවේ රෝග සුවයට නොවේ නම් සමාන වූ රෝ ලකුණු බලලා සමාන වූ ඔසුයෝදලා මනසකය පෙළෙන සෑම ලෙඩ මකයි සුවය සදා මින් මකයි සුවය සදා ජර්මනියේ සමුවෙල් හානිමන් ඔසුව තුළ ශක්තියක් සඟවා පිරික්සූ දහමයි හෝමියෝපති මලින් රොන් ගන්නා බමරාසේ සුබා දහමේ ඒ කියන්නේ සුබා දහමේ රොන් ගන්නවා බමරුන් මල්වලි ඒ වගේ සෝබා දහම් ක්‍රමයට අනුව සැකසූ වෛද්‍ය ක්‍රමයක් තමයි මේ හෝමියපති කියන්නේ. එය හොයාගත්තේ ජර්මනියේ සැමුවෙල් හානිමන්. ඒ කියන්නේ සමාන වූ රෝග ලක්ෂණ ලකුණු බලලා ඒ කියන්නේ ලයික් කියෝස් ලයික් ප්ලස් ඒක ඒ සඳහා සමාන වූ ඔසු යොදලා මනස කය පෙළෙන සැම ලෙඩක් මකයි සුවය සදා කියලා තමයි මම ඒක කියලා තියෙන්නේ. සොඳුරු බව කෙලෙස විඳින්නේ මලේ සුවඳක් නොවේ නම් බඹර තුඩු ඇයිදෝ මැවුනේ මලින් රෝන් ගන්න නොහේ නම් ඒ කියන්නේ ලෝකේ ලස්සනක් තියෙනවද මලක් සුවඳ නැත්තම් හැම දෙයක්ම ලස්සන වෙන්න ඕන සෝබා දහමට අනුව තියෙන්න ඕන එතකොට තමයි හැම දෙයක්ම ලස්සන සඳුතරු දිලෙන්නේ කොහොමද හිරු ගේලියක් නැත්තම් ඒ වගේම හෝමියපති වගේ දෙයක් ලොවට ආවේ නැත්තම් රෝග සුවයක් වෙන්නේ කොහොමද කියන එක තමයි මම මේ හෝමියපති ගීතෙන් කියලා තියෙන්නේ ඔබට ඒක අහන්න පුළුවන් දැන්
ඔව් දැන් ඒ කිව්වේ හෝමියපති ගීතය ගැන තමයි. ඉතින් හෝමියපති වෛද්‍ය විද්‍යාව උපයෝග කරගෙන මම බොහෝ රෙඩස් රෝග සුවපත් කරනවා. ඒ වගේ මගේ පියා ලංකාවේ රෝගාමි හෝමියපති වෛද්‍යවරයෙක්. ඉතින් ඔහුත් මෙතන ඉන්නවා මේ පින්තූරේ. මේනි මගේ පියා සහ ડોક્ટર සීවීඑස් කොරයා මුලින්ම හෝමියපති ලංකාවට ගෙන ආපු අය. ඒ වගේම ජර්මනියේ සැමුවෙල් හානිමන් ගැන තමයි අපි සින්දුව කිව්වේ. මේනි ජර්මනියේ සැමුවෙල් හානිමන් තුමාගේ පින්තූරය තමයි මේ තියෙන්නේ. ඉතින් මම හෝමියපති වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන සහ තව බොහෝ කායික මානසික වෙදකම් ඉගෙනගෙන තමයි මම මේ මම මේ හෝමියපති ප්‍රතිකාර කරගෙන යන්නේ. මේ විදිහට මම බ්‍රිටිෂ් ඉන්ස්ටිටියුට් ඔෆ් හෝමියපති වලින් ડોක්ටරේට් එකක් අරගත්තා. මොකද මම පේරාදෙණිය කැම්පස් එකෙන් ඉගෙන ගත්තා, කොළඹ කැම්පස් එකෙන්. මේ විදිහට BSc MSc ඔක්කොම කරලා ඊට පස්සේ හිප්නොතෙරපි, සයිකෝ තෙරපි, හිප්නොතෙරපි හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවර වෙලා තමයි මම මේ විදිහට මේ ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ. ඉතින් සන්තෝසයි හෝමියපති ගැන මම මේ විදිහට සිද්ධාරා කියන පොතේ ලියපු මේ ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබ මේ ගීතේ රස විඳින්න ඇති කියලා හිතනවා. ඉතින් ඔබට සුබ දවසක්.